ලෝකයේ තිබෙන එක එක ප්‍රචණ්ඩ ක්‍රියාව, එක එක හැලහැප්පීම්, ආර්ථික ප්‍රශ්න ශ්‍රී ලංකාවට බලපානවා. ඒත් එක්කම ශ්‍රී ලංකාවේ සිදුවෙන ආර්ථිකමය සහ දේශපාලනික කටයුතුත් ශ්‍රී ලංකා ආර්ථිකයට බලපානවා. අපිට මෙත අපි අන්තිම තැනට සලකන කරන්න ඕන රටක් නෙමෙයි. අපි මූලික තැනට තරඟ කරන්න ඕන රටක්. තියෙන මූලික වගකීම තමයි හරි දැක්මක් තියෙනට ඕනේ. ඊට පස්සේ ඒ දැක්ම ක්‍රියාත්මක කිරීම හොඳ ටීම් එකක් තියෙනට ඕනේ. ඔබ දැන් සම්බන්ධ වන්නේ කිරණ ටීවී ගෙනෙන සුළඟ දේශපාලන කතිකාව සමග. අද මෙම සංවාදයට සම්බන්ධ වන්නේ 2006 ජූලි පළවෙනිදා සිට 2015 ජනවාරි 9 වනදා දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති රාශියෙන් කටයුතු කළ අජිත් නිවාඩ් කබ්ඩාල් මහතායි. අයිබෝවන් හිටපු මහබැංකු අධිපතිතුමනි. අයිබෝවන්, මහබැංකු අධිපතිවරයෙකුගේ කාර්යභාර කුමක්ද? මහබැංකුව කියලා කියන්නේ මුදල් නීති පන්තිය යටතේ ස්ථාපිත වෙච්ච රටේ ආර්ථික ස්ථායිතාවය, මිල ස්ථායිතාවය සහ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය රැකගැනීමට මේ නීතියෙන් ස්ථාපනය කළ තියෙන ආයතනය. ඒ ආයතනය පාලනය වෙන්නේ මහබැංකු අධිපතිවරයා සහ මුදල් මණ්ඩලය හරහා. මහබැංකු අධිපතිවරයා කියලා කියන්නේ මුදල් මණ්ඩලයේ සභාපති සහ ඒ මහබැංකුවේ කාර්යභාරයන් සඳහා වගකීමට පත් කරලා තිබෙන ඒ පුද්ගලයා. එතකොට එයාගේ කාර්යභාරය තමයි මූල්‍ය ස්ථායිතාවය රැක ගැනීම, රටේ මූල්‍ය පද්ධතිය ස්ථායිව රැක ගැනීම සහ රජයට මූල්‍ය කටයුතු සහ ආර්ථික කටයුතු සඳහා උපදෙස් ලබා දීමට තමයි මහබැංකුව පිහිටවල තියෙන්නේ. පාස්කු ඉරුදින තස්ත්‍ර ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාව දේශපාලනික සහ සමාජීය වශයෙන් අස්ථාවර වෙලා තිබෙනවා. එම දේශපාලන අස්ථාවරභාවය ශ්‍රී ලංකා ආර්ථිකයට කුමන විදිහට බලපායිද? මෙහෙමයි, ලෝකයේ තිබෙන එක එක ප්‍රචණ්ඩ ක්‍රියාව, එක එක හැලහැප්පීම්, ආර්ථික ප්‍රශ්න ශ්‍රී ලංකාවට බලපානවා. ඒත් එක්කම ශ්‍රී ලංකාවේ සිදුවෙන ආර්ථිකමය සහ දේශපාලනික කටයුතුත් ශ්‍රී ලංකා ආර්ථිකයට බලපානවා. ඉතින් මේවා රැක ගැනීම තමයි මම මුලින්ම කිව්වා වගේ මහබැංකුවේ කාර්යභාරය තමයි ඒ ප්‍රශ්න ටික निराකරණය කරගෙන යෑමට. එතනදී ඔබ අහන ප්‍රශ්න ඉතාමත් වැදගත්. මොකද මේ ප්‍රශ්න निराකරණය කිරීමට පෙර ප්‍රශ්න හඳුනා ගැනීම අවශ්‍යයිනේ. එතකොට දැන් ඔබතුමා කියනවා වගේ මෙහෙම ලොකු කම්පාවක් ආර්ථිකයට දැනෙනකොට ඒ හරහා විවිධ දේවල් සිදු වෙන්න පුළුවන්. දැන් ඒක දැක් තමයි මුලින්ම අපිට මතකයට එන්නේ, හිතට එන්නේ සංචාරක ක්ෂේත්‍රයට දැවැන්ත පහරක් සිදු වෙයි. මගේ ඇස්තමෙන්තු හැටියට අපි ගිය අවුරුද්දේ ඇමරිකානු ඩොලර් බිලියන 4.4ක පමණ ආදායමක් හොයාගන්න පුළුවන් වුණා සංචාරක ක්ෂේත්‍රේ. මේ අවුරුද්දේ ඒක අඩුම තරමෙන් බිලියන 1.5කින්වත් අඩු වෙයි. ඒ කියන්නේ පිටරටේ වලින් එන මුදල අපිට එච්චරක් ගොඩක් අහිමි වෙනවා. ඒත් එක්කම මේ රටේ දැනටමත් හුඟක් දුර්වලලා තියෙනවා පිටරටවලින් එන ආයෝජනේ. ඒ ආයෝජනේ තවදුරටත් දුර්වල වෙන්න පුළුවන්. එතකොට එහෙම සිදු වුණොතින් වෙන්නේ මේ රටට ශ්‍රී ලංකාවට ගලා එන පිටරට මුදල් ආයෝජන හැටියට, ණය හැටියට සෑහෙන මට්ටමකට අඩු වෙන්නට පුළුවන්. එහෙම අඩු වුණොතින් අපේ රුපියලේ ස්ථායිභාවය පවත්වා ගැනීමට ඉතාමත්ම දරුණු ප්‍රහාරයක් ඇති වෙන්නට පුළුවන්. මට පෙනී යන්නේ මේ ප්‍රශ්නේ නිසා, පාස්කුවිටදා සිදුවෙච්ච ප්‍රශ්නේ නිසා ඒ හැම පැත්තකින්ම අපිට විශාල තර්ජනයක් එල්ල වෙනවා. ඒ තර්ජනය හරහා රුපියල සෑහෙන දුරකට පීඩණයට පත් වෙන්න පුළුවන්. ඒත් එක්කම පිටරටවලින් එන මුදල් අපිට එන්නේ නැති වෙන නිසා පොලි අනුපාතය වැඩි වෙන්නට පුළුවන්. විවිධ සමාගම් තමන්ගේ කටයුතු කර ගැනීමට තිබෙන අපහසුතාවය නිසා සමහර විට ණය ගෙවා ගන්න අමාරු වෙන්න බැටෙන්න පුළුවන්. සමහර විට බිස්නස් අඩු වෙලා ඒ අයට කරන්න තියෙන අවකාශය, විශ්වාස කීපති අවකාශය අඩු වෙන්න පුළුවන්. ඒ හරහා රැකියාවල් අහිමි වෙන්නට පුළුවන්. ඉතින් මේ සියලුම දේවල් සිදු වෙන්නට පුළුවන් දේවල්.
ඒ නිසා තමයි මහා බැංකුව රජයේ තියෙන්නේ ඒවට උත්තර හොයාගන්නට. ඒවට කඩිනමින්ම පියවර ගන්නට අවශ්‍යයි ඒවට උත්තර දීමට. අපි ඒ කාලේ මට මතක ඇති ශ්‍රී ලංකාවේ අපි මහා බැංකුවේ ඉන්න කාලේ විශාල සර්ජන තිබුණා. ලෝකයේ දැවැන්තම බැංකු කම්පාව දැනුණා. ලෝකයේ දැවැන්තම ආර්ථික කම්පාවල් දැනුණා. අපේ රටේ යුද්ධයක් තිබුණා. ඉතින් ඒවට මුහුණ දෙන්නට ඕනේ. මුහුණ දීලා ඒවට නිසි පිළිතුරු ලබා දුන්නොත් එහෙමනම් එතකොට ඒ පීඩනේ අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පීඩනේ වැඩි වෙන්න පුළුවන්. 1950 දශකය වන විට ශ්‍රී ලංකා ආර්ථිකය ඉතාම ඉහළ ස්ථාවර මට්ටමක තිබුණා. නමුත් අද වෙනකොට පසුගිය දශක 5කට අධික ප්‍රමාණයක් ගත්තාම ශ්‍රී ලංකා ආර්ථිකය ඉතාම පහළ මට්ටමක තියෙනවා. ඉතාම කඩාවැටීමක් ලක් කරලා තියෙනවා. මොකක්ද මේ දශක 5 තුළ මේ වෙරි කඩාවැටීමට හේතු විදිහට ඔබ දකින්නේ මොකක්ද? මම කියන්නේ 1950 ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් වෙන තුරයි කියන්නේ. අපේ රටේ ඒක පුද්ගල ආදායම තිබුණේ ඇමරිකන් ඩොලර් 86යි. බිලියනයක්වත් තිබුණේ නැහැ අපේ රටේ දලදේශ නිෂ්පාදිතේ. නමුත් අනිත් රටවල වලට සාපේක්ෂව අපේ සාපේක්ෂව තිබුණේ නැහැ. කෘෂි කර්මාන්තයේ ඉහළ මට්ටමක තිබුණා. කෘෂි කර්මාන්තයේ තියෙන්නේ නැති. ඒක මිනිස්සු දුප්පත්. ආර්ථික ස්ථාවරයි කියලා කියන්නේ මිනිසුන්ට තියෙන්න ඕනේ යම් කිසි ආකාරයකට මේ ශක්තියක්, ආර්ථිකමය ශක්තියක් තියෙන්නට ඕනේ. ඉතාමත්ම දුර්වල තැනක තිබුණේ. මම බලන හැටියට අපේ රටේ එක යුනිවර්සිටි එකයි තිබුණේ. පාරවල් තිබුණේ නිකම් අඩි පාරවල් වගේ. ඉතින් එහෙම ඒ රටක් අපිට හිතන්න බෑ මේ ආර්ථිකමය ශක්තිමත් රටක් කියලා. ඒක මම පිළිගන්නේ නැහැ. ඒකට අපි හිතාගෙන ගියොතින් 2005 වෙනකොට අපේ රටේ ආර්ථිකය තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 24යි. ඒ කියන්නේ මේ ඔක්කොම අය විවිධ අය රට පාලනය කරලා ඇමරිකානු ඩොලර් බිලියන 24ක ආර්ථිකය තමයි අපි බාරගත්තේ 2005. ඒ ආර්ථිකය අපි 2014 අග වෙනකොට පරදිද්දී වැඩි වෙලා තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 79.5කට. ඒ කියන්නේ 3 ගුණයක් ආර්ථික වර්ධනය වෙලා තිබුණා. ඒකෙන් පෙනී ගියා අපේ රටේ ආර්ථිකයේ යම් විශාල පිම්බක් පැනලා තිබුණා ඒ කාලේ. තවදුරටත් ඒ කාලේ ඒ විදිහටම වර්ධන වේගය තියාගෙන ගියා නම් අපිට සෑහෙන දිග ගමනක් යන්න තිබුණා. අද වෙනකොට ආර්ථික කඩාවැටිලා කියලා කියන්න හේතු රාශියක් තියෙනවා. එකක් තමයි අර 79 තිබිච්ච දලදේශ නිෂ්පාදිතය. තාම වැඩි වෙලා තියෙන 88 දක්වා විතරයි. අවුරුදු 4කට පස්සේ. බොහොම පොඩ්ඩයි. ඒක පුද්ගල ආදායම වැඩි වුණා ඇමරිකානු ඩොලර් 1242 ඉඳලා. අපේ ඉවර වෙනකොට 3800 දක්වා. ඒකට දැන් වැඩි වෙලා තියෙන 4000 දක්වා පමණයි. ඉතින් ඔබතුමා කියන්නේ මේ ප්‍රශ්නේ දෙපැත්තක් තියෙනවා. එකක් තමයි අපි යම් ආකාරයකට වර්ධනයක් තිබුණා. ඒ වර්ධන වේගය අපි දිගටම කරගෙන ගියා නම් අද වෙනකොට අපි 7500ක පමණ ආර්ථික තත්වයක, ඒ කියන්නේ ඒක පුද්ගලයන් තත්වයකට අපිට එන්න තිබුණා. අද වෙනකොට ඒ වෙනි තත්වයක් අපි දකින්න නැති එක අපිට පාඩුවක්. ඔබත් අපි ආපු ගැම්ම යම් ආකාරයකට දුර්වලලා තියෙනවා. ඉතින් මට හිතෙන්නේ විවිධ අවස්ථාවලදී අපි ගත්ත තීරණ, අපේ ආයෝජන, අපේ වෙන රටවල් එක්ක අපි කරගත්ත ගනුදෙනු හරහා අපිට යම් දුර්වලතාවල් තියෙන්න පුළුවන්. ඒනට අපිට ලොකු පොටෙන්ෂල් එකක් තියෙනවා ඉදිරියට යන්න. ඒක අපි නැවත වරක් අරගෙන ගෙන යන්න අවශ්‍යයි. මොකද අපිට අපේ රටට පුළුවන් 25,000ක ඇමරිකානු ඩොලර් මේ ඒක පුද්ගල ආදායමකට යන්න වැඩි කලක් යන්න ඉස්සරින් අවුරුදු 10-15ක කාලයක් තුළදී එතනට යන්න පුළුවන්. ඉතින් එතනට යන්න නම් අපි ඒ පිළියම් කරන්නට අවශ්‍යයි. දැන් කෘෂි ආර්ථිකය දැවැන්ත කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. 1950-51 වසරවල 44.5% දලදේශ නිෂ්පාදිතයට අනුව තිබුණු ආර්ථිකය 2005 වන විට 18.9 දක්වා පහළ වැටලා තියෙනවා කෘෂි ආර්ථිකයේ. එහි ප්‍රතිඵලයක් විදිහට අපනයන පහළ යාමත් ආනයන ඉහළ යාමත් නිසා වෙළඳ ශේෂී ඍණාගයක් වෙලා තියෙනවා වර්තමානයේදී. දැන් පසුගිය වසර පහ ගත්තොත් වෙළඳ ශේෂී දිගින් දිගටම ඍණාගයක් ගන්නවා. ඉතින් මේක කොහොමද ආර්ථිකයට බලපාන්නේ? වෙළඳ ශේෂී ඍණාගයක් ගැනීම ආර්ථිකයට බලපාන්නේ කොහොමද? එහෙමයි. දැන් මේ අපේ මූලික අදහස විය යුත්තේ ෂේත්
මාත්‍රයක් පමණක් රැක ගැනීම නෙමෙයි. දැන් 1950දී ඔබතුමා කිව්වා වගේ අපේ රටේ 40%ට වඩා වැඩි මම හිතා 45%ක් විතර තිබුණේ කෘෂි ආර්ථිකය. ඒක හරි. ඒනොත් දැන් කෘෂි ආර්ථිකය ඊට පස්සේ කඩා වැටිලා නැහැ. ඒක කෘෂි ආර්ථිකය අනිත් ක්ෂේත්‍ර සමග සංසන්දනය කරද්දී එපමණ වේගයකින් වර්ධනය වෙලා නැහැ. මොකද ඊළඟ වකවානුවේදී අපේ රටේ සේවාංශය අපේ රටේ කර්මාන්තංශය ඒ අංශ සෑහෙන ප්‍රගතියක් ලබා ගත්තා. ඒක සාමාන්‍ය දෙයක්. මොකද ලෝකේ හුඟක් රටවල් වල කෘෂි ආර්ථිකයෙන් පමණක් මේ රටක් ගෙනියන්න බෑ. මොකද රටේ රට වර්ධනය වෙනකොට රට දියුණු වෙනකොට සමහරක් අනිත් ක්ෂේත්‍ර දියුණු වෙනවා. බැංකු ක්ෂේත්‍ර දියුණු වෙනවා. යටිතල පහසුකම් දියුණු වෙනවා. එතකොට සන්නිවේදන දියුණු වෙනවා. මේ IT පැත්තෙන් මේ ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි පැත්තෙන් දියුණු වෙනවා. එතකොට මේ ඉන්ඩස්ට්‍රීස් පැත්තෙන් දියුණු වෙනවා. ඉතින් ඒ දියුණුව සමහර විට අනිත් දියුණුවට වඩා වේගවත්. ඒ නිසා තමයි අපේ රටේ කෘෂිකර්මාන්තය මේ සමස්තයක් හැටියට අඩු වෙලා නැහැ. එනකොට අර අනිත් ඒවත් එක්ක සංසන්දනය කරද්දී අඩු වීමක් වෙලා තියෙනවා. ඒක හරි. ඉතින් දැනට අපිට ඊළඟ වකවානුවට යනකොට අපිට තියෙන්නේ වැලියු ඇඩිෂන් කරන්න ඕනේ කෘෂිකර්මාන්තයට. දැන් ඉස්සර අපි තේ හදලා නිකන් තේ පෙට්ටි වල දාලා අපනැනේ කරුවා. දැන් එහෙම නෙමෙයි. දැන් අපි ටී බෑග්ස් හදනවා. ඒ වගේ වැලියු ඇඩිෂන් එක සෑහෙන දුරට විසිදු වෙනවා. ඒ වගේ තමයි අනිත් ක්ෂේත්‍රත්. ඒත් අනිත් ක්ෂේත්‍රවල අපිට ජීුණු වෙන්න පුළුවන් තියෙන ප්‍රමාණය වැඩි. ඉතින් ඒ සමතුලිතතාවය වෙනස් වුණාට ආර්ථිකයට ලොකු බලපෑමක් නැහැ. ඊට පස්සේ ඔබතුමා ඊට පස්සේ අහපු ප්‍රශ්නේ තමයි අර මේ වෙළඳ ශේෂය. වෙළඳ ශේෂය අපි පෙන්වන්නේ අපි කොච්චර අපනයනය කරනවද අපි කොච්චර ආනයනය කරනවද කියලා. එතනදී අපිට හිඟයක් තියෙනවා. ඒක ඇත්ත. එනකොට දැන් අපි අර සේවා අංශවල දියුණු වෙනකොට වෙන්නේ තුෂාර සේවා අංශවල භාණ්ඩ අපනයනයක් නැහැ. ටුවරිසම් වල සංචාරක ක්ෂේත්‍රයේ භාණ්ඩ අපනයනයක් නැහැ. එනකොට මුදල් එනවා. දැන් ගිය අවුරුද්දේ මම මුලදී කිව්වා වගේ බිලියන 4.4ක් පමණ මුදල් ආවා සංචාරක ක්ෂේත්‍රයට. ඒ මුදල් ප්‍රමාණය තේ වගේ 4 ගුණයක්. ඒකෙන් අපි කියවෙන්නේ නැහැ මේ තේ දුර්වලයි කියලා. බට් ඒකෙන් කියවෙන්නේ අපිට අපනයන කරන්න පුළුවන් වෙන විදිහකට. දැන් ඒ විදිහ තමයි මේ සංචාරක ක්ෂේත්‍රය. ඉතින් අතනේදී අර අපේ වෙළඳ ශේෂයේ හිඟයක් තිබුණාට වෙන වෙන අංශ වලින් අපි මුදල් ලබා ගැනීමට කටයුතු කරන නිසා ඒ ප්‍රශ්නය මේ වෙනස් වෙනවා. ඉතින් ඉදිරියේදීත් අපි කරන්න තියෙන දේ තමයි මොකද අපේ රටේ භූමි ප්‍රමාණය සීමිතයි. අපි තව කොච්චර කිරුවත් ඊට වඩා වැඩි කරගන්න බෑ අපේ රටේ තියෙන. නමුත් දැන් මම මෙහෙම හෙව්වොත් දැන් අපේ දැන් කෘෂි නිෂ්පාදනය වේගෙන් සංවර්ධනය වෙන. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් කුඩා භූමියක් තියෙන නෙදර්ලන්තේ වගේ රටවල් කියන්නේ ටෙක්නොලොජි එක යොස් කරලා වැඩි ඵලදායක ගන්නවා කෘෂි ක්ෂේත්‍රේ. නමුත් ලංකාවේ තාම එහෙම ටෙක්නොලොජි එකක් ඇප්ලයි වෙලා නැහැ. ඉතින් අපිට බැරිද මේ ටෙක්නොලොජි එක ඇප්ලයි කරලා මේ කෘෂි ක්ෂේත්‍රය වර්ධනය කරන්න? ඒක කෙරෙන්න ඕනේ ගා කෘෂි ක්ෂේත්‍රවල ටෙක්නොලොජි කියලා කියන්නේ ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් අවශ්‍යයි. ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් අවශ්‍යයි. ඒ නිසා තමයි සමහර විට මහා පරිමාණයේ සමාගම් ඒවට යොමු වෙලට උනේ. රජයට ඒක කරන්න බෑ. රජය කරන්න කිව්වොත් අර අපේ එක්ස්පෙරිමන්ට් එක වගේ මේ තේ ස්ටේජ් කරන්න කියලා කරගත්ත අමාරු වැටෙන එක තමයි වෙන්නේ. ඉතින් ඒ වුණාට ඒ සමාගම් වලට පුළුවන් දැනුත් අවශ්‍ය නම් ඒ අයගේ මේ වැඩ කටයුතු තව ටෙක්නොලොජි යොදවලා කරන්න. දැන් මම දන්නවා සමහරක ස්ට්‍රෝබෙරිස් වවනවා ලංකාවේ. මේ ස්ට්‍රෝබෙරිස් එංගලන්ත ස්ට්‍රෝබෙරිස් වලට හා සමානයි. ඉතතල හොඳද මන් දන්නේ. තවත් සමහරක් අය විවිධ මේ පළතුරු විවිධ භෝග රටේ කරනවා. ඒවා ඒ කොම්පැනි හොඳම ටෙක්නොලොජි පාවිච්චි කරලා කරනවා. ඉතින් ඒකට බාධාවක් නැහැ. මොකද ඒකට මහ බැංකුව පැත්තෙන් දෙන්න පුළුවන් රුකුල මොක්ද? මහ බැංකුව පැත්තෙන් දෙන්න පුළුවන් රුකුල තමයි ස්ථායීභාවය. අපි ස්ථායීව රුපියල පවත්වාගෙන යනවනම් අපි ස්ථායීව පොලි අනුපාත පවත්වාගෙන යනවනම් අනිත් පැයට බිස්නස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕනම රටක දැන් මෙහෙ බැලුවත් බැලුවතින් මහ බැංකුවේ කාර්යභාරය තමයි රටේ පොලි අනුපාත ස්ථාවරව තබා ගැනීම. පොලි අනුපාතය වැඩි වෙන්නේ නැති වෙන්න කටයුතු කිරීම. පොලි අනුපාතය 6%ට ඉඳලා 12%ට ගියොතින් වෙන්නේ තුෂාර
මිනිස්සුන්ට බිස්නස් කරන්න බැරි වෙනවා. කොච්චර හොඳ තාක්ෂණය තිබුණත්, කොච්චර හොඳ දේවල් තිබුණත්, රටේ කොච්චර හොඳ මිනිස්සු වැඩ කෙරුවත් වැඩේ කරන්න බෑ. මොකද නායකත්වයෙන් අමාරු වැඩනවා. ඉතින් මහ බැංකුවේ කාර්යභාරය තමයි ඒවා හොඳට පවත්වාගෙන යන්නේ. මෙහෙ පවුන්ඩ් එක බලනවා වගේ ඒ අපි රුපියල රැක ගන්න ඕනේ. රුපියල රැක ගනිද්දි මිනිසුන්ට තේරෙන්නේ නැහැ රුපියල රැකගෙන තියෙනවා කියලා. මිනිස්සු හිතන්නේ ආයක සාමාන්‍ය දෙයක් ඔය වෙනවයි කියලා. දැන් පසුගිය දශක කිහිපේ පුරාම ගත්තොත් රුපියල කඩවැටීම ලක් වෙලා තියෙනවා. අද වෙනකොට ඩොලරයට සාපේක්ෂව 145ක් වගේ අගයක් ගන්නවා. අද වෙනකොට ඩොලරයට සාපේක්ෂව 180ක් පමණ ගන්නවා. එතකොට මේ කඩාවැටීමට හේතුව මොකක්ද? පාලනයේ තියෙන දුර්වල. හැමතිස්සෙම අපේ රටේ අය හිතාගෙන හිටියේ අපනායනය කරන්න නම් රුපියල දුර්වල කරන්න ඕනේ කියලා. ඒක තමයි ඔක්කොම ආර්ථික ඔස්තාර්ලා දුන්න මේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක. අපේ කාලේ පමණයි අපි රුපියල පවත්වගෙන ගියේ. අපේ මුළු කාලෙම අවුරුදු 9ක කාලයකදී රුපියල අප්‍රමාණයේ වුණේ රුපියල් 28යි. මේ ආණ්ඩුව ගිය අවුරුද්දේ රුපියල අප්‍රමාණය කරගත්ත රුපියල් 30කින් එක අවුරුද්දේ. ඒතර බලන්න කම්පාව අවුරුද්ද මුලදී 145 කියලාද කියනවා. ඊට පස්සේ අවුරුදු ආගමන 85යි. එහෙම කටයුතු කරන්න බෑ තුෂාර. මොකද ඕනම තැනක ස්ථාවරත්වයක් තියෙනට ඕනේ. ස්ථාවරත්වයේ තියෙනකොට මිනිසුන් තේරෙන්නේ නැති වුණාට අස්ථාවර වෙනවා තමයි තේරෙන්නේ. අවුන දැන් අපිට මේක කරගන්න බෑයි කියලා. ඉතින් එතෙන්ට අපි යම් පිළියම් කරලා හොඳ පොලිසීස් ඇති කරලා දැන් ගොඩක් මිනිස්සුන්ට සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ නැති දේ තමයි මේ රුපියල ඩොලර සපක්ෂව කඩාවැටෙන්නේ නැයි කිය. මේකට විශේෂ හේතු මොනවද තියෙන්නේ? හුඟක් වෙලාවට මිනිස්සුන්ට ඔය තේරෙන්නේ නැහැ තමයි. තේරෙන්නේ ඒක වුණාම. ඒක ඇත්ත. ඔබතුමා කියන එක හරියටම හරි. මොකද කඩා ඒක හොඳට ස්ථාවරව තියෙනකොට ඔබතුමාට මතක ඇති ස්ථාවරව තියෙනකොට මට මතකයි මේ සමහරක් අය මට බැන්නා. අර කබ්‍රා මොකටද මේ රුපියල કૃතිමව තියානින්නේ කියලා. තවත් අයත් ඒක හිතුවා හරි කියලා. ඒක මතක ඇති ඒ කාලේ 2013-14 කාලේදී ගාත්ම ස්ථාවරව තියෙනකොට ඒකට දොස් කියපු අය හිටියා. එහෙම වුණාට කඩාවැටෙනවා තමයි තේරෙන්නේ ඒක තිබුණා නම් හොඳයි කියලා. අද හුඟක් දෙනෙක් කියනවා අපි දන්නේ නැහැ කොහමද ඔයගොල්ලෝ තියාගත්තේ කියලා. ඒක වෙන්නේ මෙහෙමයි. රුපියල ස්ථාවර පවත්වාගෙන යෑමට නම් රුපියල පමණක් දිහා බලලා වැඩක් නැහැ. රුපියලට පිටුපස්සේ තව තියෙන ආර්ථික සාධක රාශියක් තියෙනවා. ඒව ඔක්කොම බලාගන්නට ඕනේ. පොලි අනුපාතය බලාගන්නට ඕනේ. රටේ වර්ධන වේගය බලාගන්නට ඕනේ. රටට මුදල් ගලා එනවද කියලා බලාගන්නට ඕනේ. රටේ අප්නායන සිදු වෙනවද කියලා බලන්නට ඕනේ. රටේ කෘෂිකර්මය හොඳට තියෙනවද කියලා බලන්නට ඕනේ. මොකද හදිස්සියේ මොකක්hari පීඩනයක් આવතින් ඒකට රුකුලක් වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ඔක්කොම පැති බලාගත්තම තමයි රුපියල රැකෙන්නේ. එහෙම වුණොත් රුපියල රැකෙනවා. එහෙම නැති වුණොත් යම් යම් ප්‍රශ්න බාධා වල එනකොට ඒ හිට් එක එන්නේ රුපියලට. දුර්වලම තැනටනේ වැදින්නේ. ඉතින් මේ හැම දුර්වල තැනක්ම අපි හොඳට රැකගන්නට ඕනේ. එහෙම රැකගත්තොත් තමයි රුපියල රැකෙන්නේ. ඉතින් ඒක සිදුවෙච්ච නැති හින්ද තමයි මේ පසුගිය වසර කීපය තුළදී දැවැන්ත ලෙස රුපියල කඩාවැටලා තියෙන්නේ. එහෙම වුණාම බොහෝ දෙනෙක් බය වෙනවා බිස්නස් එකක් කරන්න. දැන් කිමකෝ ඔබතුමා අපනයනය කරනවා නම් මොනවද? ඔබතුමා බයයි මොකක් හරි මේ අද අපනයනය කරන්න මොකද දන්නේ නැහැ ප්‍රයිස් එක කීයක් වෙයිද කියලා ඊළ පස්සේ. ආනයනය කරන්නත් බයයි. ආනයනය කරනකොට අද ඕඩර් එක දුන්නට බඩු වෙනකොට තව මාස 3කින් ඒ ගාන නෙවෙයි නම් සමහරකට ඔබතුමාට ඒක විකුණ ගන්න බැරි වෙනවා. ඉතින් එහෙම තත්ත්වයක් ඇති වුණාම තමයි මේ අවිනිශ්චිත භාවයක් එන්නේ. ඒක නැති කරගන්න තමයි රුපියල ස්ථාවරව තියාගන්න ඕනේ. දැන් සමහර නිෂ්පාදන දේශීයව කරගන්න පුළුවන් හැකියාව තියෙද්දි අපි ඒ නිෂ්පාදන ආනයනය කරන අවස්ථාවල් තියෙනවා. එතකොට ඒක ලංකා වාර්ථිකයට බලපානව නේද? ඔව් ඒක හරි. ඔබතුමා කියන එක හරි. ඒවට ඉතින් හැම එකක්ම විවිධ ආයන එක දැන් රටේ ඉන්න මේ ආර්ථිකමය කටයුතු කරන අය තමයි ඒ ආර්ථික කටයුතු වලට සම්බන්ධ වෙන්නේ. දැන් මම කොච්චර කෑ ගාලා කිව්වත් මේ ග්‍රේප්ස් ගේන්න එපයි කියලා ලංකාවට. මිනිස්සු කනවා නම් ගනේ. මිනිස්සු කන්න කැමති නම් ඒක ආයනය කරන්න කෙනෙක් ඉඳි. ඒනොට අපේ රටේ යම් කිසි කෙනෙක් අවශ්‍ය නම් ඒක හදන්න. දැන් තමාර තැන්වල ඒක හදනවා. මේ වවනවා. එතකොට ඒ අයට පුළුවන් ඒ හිඩසට යන්න. ඉතින් ඒනකොට එයාට වෙන බිස්නස් එකක් කරලා ඊට වඩා සල්ලි අම්ම කරන්න පුළුවන් නම් එයා සමහරට ඒ බිස්නස් එක කරයි. ඉතින් ඒ නිසා තමයි
අපි මේ තරගකාරීත්වයක් ඇති කරලා විවිධ අයට විවිධ ක්ෂේත්‍රවලට යන්නට අවකාශය හදාන දෙන්න ඕනේ. දැන් ඔබ කියන අවකාශ හදන්න ඕන කියලා. දැන් අපිට සෑමයකට පත් වෙන්න පුළුවන් රට වටේටම මොහොත තියෙනවා. අපිට මාස නිෂ්පාදනය කරන සෑමයකට පත් වෙන්න පුළුවන්. එතකොට අපිට කිරි නිෂ්පාදනය කරන සෑමයකට පත් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ විවිධ භෝග තියෙනවා. අපිට සෑමයකට පත් වෙන්න පුළුවන් සහල් නිෂ්පාදනය කරන අද වර්තමාන වෙනකොට. සහල් නිෂ්පාදනයේ අපි ස්වයං පෝෂිත වෙලා තිබුණේ 2014 වෙනකොට. කොච්චරද කිව්වොත් අපි අපේ එයාපෝට් එකෙත් ගිහලා වී ගබඩා කිරුවා. අපිට මතක ඇති 2015 දී. එච්චර සහල් වැඩි කිව්වා. අපි ගිහලා හම්බන්තොට මේ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ අපි වී ගබඩා කිරුවා. සහල් අපිට තිබුණා. බඩේරිංගු අපි සම්පූර්ණයෙන්ම ස්වයං පෝෂිත වෙලා තිබුණා. ඒ වගේ විවිධ භෝගවලට අපි විශේෂ සැලකිලිමත් යොදවලා ඒ භෝගවලින් අපි ස්වයං පෝෂිත වෙලා තිබුණා. ඒ වුණාට ඔබතුමා කියන එක අනිත් පැත්තක් තියෙනවා. ඒ තමයි සමහරක් භෝගවල අපේ රටේ තියෙන අර ඔප්ටිමම් යූසේජ් එක ඔප්ටිමම් කන්ඩිෂන්ස් නැති නිසා සමහරකට අපිට ඒක පිටරට වලින් ගේන්න වැඩිය ලේසි වෙන්න පුළුවන්. දැන් කිව්වොත් දොඩම් අපේ රටේ දොඩම් වවන්න පුළුවන්. ඒනට අපේ රටේ දොඩම් වලට වඩා වැඩි ඉල්ලුමක් තියෙනවා සමහරක් පිටරට වලින් ඉන්නේ දොඩම් වලට. ඒතර ලංකාවේ මිනිසුන්ට සල්ලි තියෙනවා නම් ඒක ඉම්පෝට් කරන්න අපි ඉඩ දෙන්නට ඕනේ. එහෙම නැතු වුණොත් ඉතින් අපි අර ක්ලෝස්ඩ් ඉකොනොමි එකක් වෙනවා. ඉතින් ඒ தത്വයේ තියෙදි තමයි අපි මේ ඔක්කොම කරන්නට ඕනේ. අපේ රටේ කරන්න පුළුවන් දේවල් වල අපි කරන්න පුළුවන්. දැන් ඔබතුමා කිව්වා කිරි. කිරි නිෂ්පාදිතයට අපි ලොකු වෑයමක් කෙරුවා. කිරි නිෂ්පාදිතයේ 15% පමණ විතරක් තිබිච්ච කිරි නිෂ්පාදිතය අපේ රටේ අවශ්‍යතාවයෙන් ඒක 65% දක්වා වැඩි වුණා. ඒක හොඳින් කරගෙන ආවා. දැනුත් මම හිතන්නේ සෑහෙන දුරට ඒක කරගෙන යනවා. ඒ වුණාට අර තිබිච්ච ගැම්ම ටිකක් අඩු වුණා. ඒකට හොඳ මේ ප්‍රයිස් එකක් දෙන්නට ඕනේ. දැන් මට මතක ඇති අපේ රටේ 2005 දී වී සඳහා ලබා දුන්නේ ගරන්ටිඩ් ප්‍රයිස් එක. ඒක අපි දෙගුණ කෙරුවා. දෙගුණ කරපු ගමන් ගොඩක් දෙනෙක් කිව්වා අම්මෝ ඇයි මේ දෙගුණ කරන්නේ අපි කොහොමද හාල් කන්නේ කියලා බැන්නා. ඒවට ඒකෙන් උනේ අපේ රටේ ස්වයං පෝෂිත වෙන්නට ඒ තිබිච්ච තත්වයට අපි ඉක්මනින් පිවිසුණා. මොකද ඒතර ගොවියට සල්ලි තිබුණා. අපේ රටේ මේ ෆර්ටිලයිසර් සබ්සිඩි එක පොහොර සහනාධාරි දෙනකොට සමහරක් අය බැන්නා. ඒකට ඇමරිකාවෙත් දෙනවා විවිධ සහනාධාර. ඒ සහනාධාර දුන්නම තමයි එතනට යොමු වෙන්නේ. ඉතින් ඒ වගේ සෑහෙන ප්‍රතිපත්ති මාලාවක්ම අපේ කාලේදී අපි දියත් කෙරුවා විශේෂයෙන්ම කෘෂිකර්මයට. තවදුරටත් ඒවා ඒ විදිහටම කරගෙන ගියා නම් සමහර විට මම හිතන්නේ තවත් භෝග වලින් අපි ස්වයං පෝෂිත වෙන්න තිබුණා. දැන් ඔබ ඉස්සෙල්ලා මතක් කර කර්මාන්තංශයේ වර්ධනයක් සම්බන්ධ ලංකාවේ. දැන් අපි දන්නේ අපිට පේන්නේ නැහැ කර්මාන්තශී ඉතාමත්ම වේගින් වර්ධනයක් ලංකාවේ සිදෙනවා කියලා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තම දැන් මේ එක්සත් ජාතික පක්ෂයේ බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව කිව්වේ ඒගොල්ලෝ වොක්සගන් කර්මාන්ත ශාලාවක් ලංකාවට ගේනවා කිව්වා උදාහරණ වශයෙන්. දැන් අපේ රටේ දැන් කාර් නිෂ්පාදනය කරන්න හැකියාව තියෙන පිරිස ඉන්නවා. නමුත් අද වෙනතුරු තාම එහෙම නිෂ්පාදනයක් අපේ රටේ සිද්ධ වෙන්නේ නැහැ. විශාල වශයෙන් ඒකට ආණ්ඩුව පැත්තෙන් නැත්නම් මහ බැංකුව පැත්තෙන් මොනවද කරන්න පුළුවන්? මම ඒකට හොඳ මේ හොඳ ඉතින් හොඳ ප්‍රශ්නයක්. දැන් කියමුකෝ කාර් නිෂ්පාදිතය. අපි සාමාන්‍යයෙන් හිතනවා කාර් නිෂ්පාදනය කරද්දී ඒක මේ රටට සෑහෙන තුරකට විශේෂිත කර්මාන්තයක් කියලා. ඒක හොඳයි. ඒත් අවශ්‍ය මේකේ තලකයක් තියෙනවා. ඒනොට කාර් නිෂ්පාදනය පමණක් අපිට කරලා රටේ ස්ථායි භාවයක් ඇති කරගන්නත් බැහැ. අපේ රටේ ආර්ථික වර්ධනය කරගන්නත් බැහැ. දැන් මෙහෙම හිතන්න. දැන් කියමුකෝ මේ කාර් නිෂ්පාදනය කරනවා රට ස්ථාවරව තියෙනට ඕනේ. රටේ කලබල තියෙන්න බැහැ. අපේ රටේ අවුරුදු 30ක් තිබුණා යුද්ධයක්. ඒතකොට එහෙම තියෙද්දී කවුද එන්නේ රටට ඇවිල්ලා මේ කාර් නිෂ්පාදනය කරන්නේ? නමුත් අපේ යුද්ධ ඉවර කර 2009 පස්සේ ඔබතුමා මහ බැංකු අධිපතිරය වශයෙන් කටයුතු කර අවුරුදු 4කට වැඩි කාලයක්. එතකොට ඒ සඳහා යම් කිසි ප්‍රයත්නයක් ගත්තද? නෑ. කාර් එන්නේ ඉස්සරි තව ඒවා එන්න තියෙනවා. දැන් කියමුකෝ ලෝකේ කාර් හදන රටවල් මේ රටේ යුද්ධයක් ඉවරච්ච ගමන්ම දුකනේ නෑ. මොකද ඒගොල්ලොත් බයයිනේ. දැන් කවුරු හරි කෙනෙක් යුද්ධ කරගෙන ඉන්නවා නම් කිමුක යුද්ධයක් තිබිච්ච රටක් තිබුණ කොසෝව වෙලා හරි කොහෙ යුද්ධයක් තිබුණා නේද? ඒ යුද්ධ ඉවරච්ච ගමන්ම කවුරු හරි දුක නැගිලා කාර් ෆැක්ටරියක් දාන්නේ නැහැ. මොකද ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් ඒක. ඒක බිලියන ගණන් ඉන්වෙස්ට්මන්ට් එකක්.
ඉතින් ඒවට යම්කිසි කාලයක් යනවා. ඒ නිසා තමයි අපි ඔබතුමා දැක්ක මැරියට් හෝටලේ ආවා, ශැංග්‍රිලා හෝටලේ ආවා. ඒතර මේවා එනකොට ඒවා හොඳ ඉඟි අනිත් අයට. ගැන මිලියන් ඇමරිකාන් ඩොලර් මිලියන 100ක් 200ක් ආයෝජනය කරලා ආයෝජනය වෙනවා. ඒවා ආවම දකින්න. දැන් කොළඹ ඔබතුමා කියලා බැලුවොතින් කොළඹ ගෝල් ෆේස් එකේ බැලුවොතින් පේන බිල්ඩින් බොනවා. ඒ ඔක්කොම බිල්ඩින් ආවේ 2014ට ඉස්සරින්. ඒ ප්‍රවණතාවයේ දිගටම ගියා නම් කාර් ෆැක්ටරිසුත් එනවා. ඒකට ඒවට එන්න ටිකක් කලක් යනවා. දැන් සාමාන්‍ය 100 මිලියන් ඩොලර් 200 මිලියන් ඩොලර් ඉන්වෙස්ට්මන්ට්ස් තමයි ඉස්සරින් එන්නේ. ඊට පස්සේ 500 මිලියන් ඩොලර් ඉන්වෙස්ට්මන්ට්ස්. ඊට පස්සේ 1000 මිලියන් ඩොලර් ඉන්වෙස්ට්මන්ට්. ඒ කාලේ 1000 මිලියන් ඩොලර් ඉන්වෙස්ට්මන්ට් එකක් ඇවිල්ලා තිබුණා කොයි එකද? පෝට් සිටි එක. ඉතින් ඒවා එමින් තිබුණේ. පෝට් සිටි එක පටන් ගත්තේ 2014. ඉතින් අවුරුදු 5ක වැඩි කෙටි කාලයක් තුරදී අපි දැක්කය වෙනවා. අපි දැක්කය වෙනවා. අපි ඒවට රුකුලක් දුන්නා, ඒවට සපෝට් එකක් දුන්නා. ඒව වුණේ 2010 2009 මේ යුද්ධ ඉවරච්ච ගමන් 2010 දේව ආවේ නැහැ. ඒගොල්ලොත් බලනවා මේක සිදුවේවිද. දැන් බලන්න මෙහි බ්‍රෙක්සිට් එක එනවයි කියලා. අවුරුදු 3ක් තිස්සේ කවුරුද ඉන්වෙස්ට්මන්ට් කරනවා? ඒගොල්ල බලනවා මොකද්ද වෙන්නේ? බ්‍රෙක්සිට් වෙයිද? බ්‍රෙක්සිට් නොවේයිද? බ්‍රෙක්සිට් වුණොත් ඉතින් අපි එනවා, නැත්නම් බ්‍රෙක්සිට් නොවුණොත් ඉතින් අපි එනවා කියලා ඒ බලාගෙන ඉන්නවා. එහෙම තමයි ඔය ආයෝජකයෝ. ඉතින් අපේ රටෙත් සිදුුනේ ඒකයි. 2014ට සෑහෙන ඇවිල්ලා තිබුණා. 2015දී අපිත් හිතුවා වෝක්ස්වැගන් එයි කියලා. මොකද වෝක්ස්වැගන් වගේ කම්පැනි එන්න තිබුණා. ඒක හරි. මම හිතන්නේ එයා දැන් තියෙන ආණ්ඩුව වෝක්ස්වැගන්ට එන්න කීම හොඳයි. වැඩි දින වෝක්ස්වැගන් ආවේ නැහැ. වැඩේ තියෙන්නේ වෝක්ස්වැගන් ආවයි කියලා බුරුවට කිව්වා. ඒතරයි ප්‍රශ්නේ තිබුණේ. වෝක්ස්වැගන් එන එක අපිට සතුටයි. අපි ආසයි වෝක්ස්වැගන් එනවා. අපි ආසයි අපේ ළමයිට රැකියාව ලැබුණා. දැන් හෝට මැරියට් හෝටලේ ජොබ්ස් ලැබුණා වගේ, ශැංග්‍රිලා හෝටලේ ජොබ්ස් ලැබුණා වගේ, ඒ වගේ වෝක්ස්වැගන් ෆැක්ටරි ජොබ්ස් ලැබෙනවට අපි කැමතියි. ඒක හොඳයි. ඒකට වුණේ බොරුවට කිව්වා නයි කියලා. ඒකයි වැරද්ද තිබුණේ. දැන් ඔබගේ කාලය තුළ ලංකාවේ ආර්ථික වර්ධන වේගය දල වශයෙන් 6.4ක් පැතුණා. දැන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පරිශ්‍රණ දෙපාර්තමේන්තුව විසින් 2019 අප්‍රේල් 8 වනදා ඉදිරිපත් කරන මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ශ්‍රී ලංකා ආර්ථික වර්ධන වේගය 3.2ට පහළ බැහැලා තියෙනවා. හරියටම භාගයයි. ඔව්. මොකද්ද මේකට හේතුව? හේතුව මට හිතෙන ප්‍රතිපත්තිමේ තියෙන ගැටලු. අපේ රටේ මහා බැංකුවට කාර්යභාරයක් තියෙනවා විශ්වාසය ගොඩනගන්නට. ඒකට තමයි මේ රටට ඇවිල්ලා ඉන්වෙස්ට්මන්ට්ස් කරන්නේ. මිනිස්සු විශ්වාස කරන්න ඕනේ කියන කතාව. ඉස්සර අපි ගිහිල්ලා කිව්වම මෙන්න මෙහෙමයි අපේ රටේ තියෙන තත්ත්වය, මෙන්න මේකයි අපි කරන්න යන්නේ, මෙහෙමයි වුණේ කියලා කිව්වොත් ඒක විශ්වාස කෙරුවා. ඒනකොට අපේ රටේ ලොකු ප්‍රශ්නයක් සිදු වුණා බොහොම කෙටි කාලයකදී. අපේ ආණ්ඩුව අයින් වුණාට පස්සේ පෙබ්‍රවාරි මාසයේ 2015දී අපි දැක්කා අර බඳුම් කර වංචාව. ඒකෙන් පස්සේ අපේ රටේ විජ මුදල් රාශියක් පිටට ගලා ගියා. රාශියක් ගලාගෙන ගියා. ඊට පස්සේ රුපියල ස්ථාවර කර ගැනීමට විශාල මුදලක් යොදවන්න සිදු වුණා. ඉතින් ඒවා සිදුවීමෙන් උනේ තුෂාර ඒ විශ්වාසය පළුදු වුණා. ඒ විශ්වාසය පළුදුනට පස්සේ එන ඉන්වෙස්ට්මන්ට් එක අඩු වෙනවා. ඉන්වෙස්ට්මන්ට් එක අඩු වෙන්න. ඒක පිටරට ඉන්වෙස්ට්මන්ට් වවණක් නෙමෙයි. ලෝකල් ඉන්වෙස්ට්මන්ට්. දැන් අපේ රටේ ඉන්න ඉහළතම සමාගම් වල සභාපතිලත් එක මම කතා කරනවා. ඒගොල්ලෝ කියනවා will wait. ටිකක් අපි ඉමු. අපි දැන්මම මේක කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා කියනවා. ඇයි ඒ කියන්නේ? ඒගොල්ලෝ පොඩ්ඩක් ඒගොල්ලොන්ගේ ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන්ස් කල් දානවා. එහෙම කල් දැම්මම වෙන්නේ අර පොටෙන්ෂල් එක. ඒ කියන්නේ අපිට තියෙන මේ හැකියාව පොඩ පොඩ දුර්වල වෙනවා. දැන් අපි දැක්ක එක සිදු වෙනවා. අර 6.8ක තිබිච්ච අන්තිම අවුරුදු 4දී අපිට තිබුණා 6.8ක වර්ධන වේගයක්. ඒක අඩු වුණා 4.9ට ඊළඟ අවුරුද්ද. 4.5යි, 3.4යි, දැන් 3.2යි. ඉතින් එහෙම වර්ධන වේගයේ පොඩ පොඩ දුර්වල වෙන අනයි කියලා කියන්නේ අපි ආර්ථිකයේ සංකෝචනය වීමකට යොමු වෙනවා. ඉතින් ඒක මට හිතෙන්නේ ප්‍රතිපත්ති බිය තියෙන දුර්වලතාවයයි. අපේ රටේ කටයුතු කරන්න තියෙන අය යම්කිසි
ආකාරයේ විශ්වාසනීය භාවය ගොඩනගන්නට බැරි වෙලා තියෙන හේතුව නිසා, රටේ මේ නායකයෝ බොරු කීම නිසා හැමදාම ඇවිල්ලා ඔය බොරු කිව්වට මේ ළඟදි කිව්වා තෙල් පිරිපහදුවක් හදනවායි කියලා. ඇමරිකානු ඩොලර් බිලියන 3.85. ඒ හදන්න යන කොම්පැනියේ වැඩ කරන්නේ 3 දෙනයි. ඉතින් ඒ වගේ කොම්පැනියක් කොහෙද තෙල් පිරිපහදුවක් හදන්නේ? ඉතින් ඒව ලෝකේ දැනගත්තම තවත් හිතනවා මේ මේගොල්ලෝ බොරුව කරන්නේ කියලා. දවසක් කිව්වා මහා මේ මුදල් අමති කිව්වා අපි රුපියල ස්ථායික කරනවා කියලා සතියකින්. එහෙම ඒ වගේ මේ බොළඳ කතාවල් කියවම වෙන්නේ ලෝකයේ ආර්ථිකමය වශයෙන් මේ කරුණු ගැන දන්න අය දන්නවා මේ කියන්නේ නිකන් බොරු කතාවක් කියලා. එතකොට ඒ අය තවත් බලන එකයි වෙන්නේ. ඔව්, දැන් අවසාන වශයෙන් හිටපු අධිපතිතුමනේ දැන් ලෝකයේ ආසියාවේ සමහර රටවල් අපිට වඩා වේගින් ඉදිරියට යනවා. සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය, කොරියාව වගේ රටවල් ඉතාම වේගෙන්, පිලිපීනය වගේ ගත්තත් ඉතාම වේගෙන් ඉදිරියට දෙනවා. නමුත් ලංකාව ඒ වේගයට සමාන්තරව යන්නේ නැහැ කියලා තමයි අපිට හැඟෙන්නේ. කුමක්ද මේ ලංකාවේ ආර්ථිකය ඉතාම වේගෙන් සංවර්ධනය කරන්න පුළුවන් ක්‍රම මොනවද? මම අර වේගය ගැන ඉස්සරීම කතා කරන්න චුට්ටක්. 2014 ආසියාවේ සියලුම රටවල් වෙලින් ඉහළම තැන තිබුණ ලංකාව. ග්ලෝබල් ෆිනන්ස් කියලා ආයතනයක් ඒ ඔක්කොම රටවල් වල වර්ධන වේගවල් සංසන්දනය කරනවා. 2014 ඉහළතම ආර්ථික වර්ධන වේගය තිබුණේ ශ්‍රී ලංකාවට. ඒ කියන්නේ අපිට පොටෙන්ෂල් එක තියෙනවා එතනට යන්න. يعني පළවෙනිය වෙන්න පුළුවන් අපිට. ගිය අවුරුද්දේ අපි ඇෆ්ගනිස්තානයත් එක්ක තරඟ කරනවා අන්තිම තැනට යන්න. ඉතින් යම්කිසි ලොකු කඩාවැටීමක් වෙලා කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. මෙතනදී බලන්න අවශ්‍ය දේ තමයි හරි දිගු කාලීන දැක්මක් තියෙනට ඕනේ. ඒ කාලේ ඔබතුමාට මතක ඇති අපි හැම අවුරුද්දෙම කියනවා මොනවද කරන්නන්නේ කියලා. මේ අවුරුද්දේ කරන්නන්නේ ඉන්වෙස්ට්මන්ට්ස් මොනවද කියලා කියනවා. මේ අවුරුද්දේ මෙන්න මේ පාරවල් හදනවා, මේ අධිවේදි මාර්ගවල් හදනවා, මෙන්න මේ ලයිට් මේ විදුලිය සඳහා කර්ම මේ ක්‍රමවේදල් ඇති කරනවා කියලා පෙන්වලා දීලා තියෙනවා. දැන් අපේ රටේ පසුගිය මේ අවුරුද්දේ ලයිට් කැපුවා පැය 12කට සමාන දවසකට. එතකොට කවුද ඉන්නේ මේ ආයෝජකයෙක් මේ රටට එන්න? ඉතින් ඒ නිසා මේ ඔක්කොම ප්‍රතිපත්ති එකට එක බද්දයි. අපි ඒව හරිගස්ස ගන්නට හරියට. එතනදී අපිට තියෙන මූලික වගකීම තමයි හරි දැක්මක් තියෙනට ඕනේ. ඊට පස්සේ ඒ දැක්ම ක්‍රියාත්මක කිරීම හොඳ ටීම් එකක් ඉන්නට ඕනේ. එක පැත්තක් නෙමෙයි, හැම පැත්තකින්ම පාරවල් හදන්න පුළුවන් කට්ටිය ඉන්නට ඕනේ. ඒ කියන්නේ පාරවල් හදනවා විතරක් නෙමෙයි, ඒව සැලසුම් කරලා මුදල් හොයලා කටයුතු කරන්න පුළුවන් වෙන්නට ඕනේ. ඉතින් මේ ඔක්කොම පැති එකට යන්න ඕනේ. ඒතකොට එකට ගියොත් තමයි අපිට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා අපේ ක්‍රියාත්මක කිරීමේ ශක්තිය අපි වැඩි කරගන්නට අවශ්‍යයි. අපේ විශ්වාසනීය භාවය වැඩි කරගන්නට අවශ්‍යයි. අපේ රටට ගලා එන සියලුම සම්පත් ඒකරාශීකර ගන්නට අපිට හැකියාව තියෙනට ඕනේ. අපේ රටේ නායකයන්ට පුළුවන් වෙන්නට ඕනේ ඒ වගේ නායකත්වයක් ලබා දෙන්නට. ඒක අපිට කරන්න පුළුවන්. ඉතින් මට හිතෙන්නේ ඔබතුමා අහන ප්‍රශ්නේ ඉතාමත්ම වැදගත් ප්‍රශ්නය. අපිට අපි අන්තිම තැනට සරඟ කරන්න ඕන රටක් නෙමෙයි. අපි මූලික තැනට තරඟ කරන්න ඕන රටක්. මම ඊයේ පෙරේද දැක්ක අපේ ODI ක්‍රිකට් ODI එකේ අපි දැන් 9 වෙනි තැනින් ඉන්නේ කියලා. අවුරුදු 5කට ඉස්සර අපි හිටියේ 5 වෙනි තැන. අපි ෆයිනල් එක ගහන්න නැත්නම් තමයි අපි මේ ෆයිනල් එක දිනු නැතුව තමයි අපි තරහ යන්නේ. දැන් අපි ක්වොලිෆයි වුණොත් අපිට සන්තෝසයි. ඒ වගේ තමයි රටේ ආර්ථිකය. දැන් අපි යන්තම් ඔළුව උස්සගෙන 2-3% වර්ධනයක් ආවොත් අපි සන්තෝසයි. ඉස්සර අපි 5 වෙනි තැනට තරණය කරේ. ඉතින් එතනට අපි යන්න ඉස්සර බෑන් කරන්න ඕනේ. එතනට හොඳ ටීම් එකක් අපි ඇති කරගෙන එතනට යන්න අපි වෑයම් කරලා ගියොත් අපිට පුළුවන් නැවතවරක් මේ රට ඉදිරියටම ගෙනියන්න. ඒකට අපිට මේ අවස්ථාවක් මේ රටේ අපේ රටේ අයට ලැබෙයි කියලා තමයි අපේ ප්‍රාර්ථනාව. ඔව්, හිටපු මහා බැංකුව අධිපති අජිත් නිවාර් කබ්‍රාල් මහතා කියන්නේ රටක් ඉදිරියට සංවර්ධනය කරන නම් පළවෙනි තැනට ගන්න නම් ආසියාවේ හොඳ ටීම් එකක් ඕන. ඒ වගේම හොඳ දැක්මක්, දිගු කාලීන සලස්මක් තිබිය යුතුයි කියලා. ඉතින් එවැනි සලස්මක් අනුව අපි බලමු
ඉදිරියට පත්වෙන රජයන් ක්‍රියාත්මක කරයිද කියලා. ස්තුතියි.